අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමින් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත New Diamond නෞකාවේ යලිත් ඇති වූ ගින්න නිවා දැමීමට තවදුරටත් මෙහෙයුම් නෞකාව පරීක්ෂා කිරීම සඳහා මෙරට විශේෂඥ කණ්ඩායම හම්බන්තොටින් පිටත්ව යයි කොවිඩ් රටේ නොතිබුණු ලෙස ජනතාව හැසිරෙනවා මේ අවධානම් තත්ත්වයක් යුද හමුදාපති අවධාරණය කරයි කොවිඩ් තර්ජනය හමුවේ වසා දමා තිබූ සියලු පාසල්වල ප්‍රාථමිකාංශ අධ්‍යයන කටයුතු අද සිට ඇරඹෙයි තහනම් මත්පෙති 18000ක් සමග සැකකරුවන් 3 දෙනෙකු මෝදර දී පොලිස් දැලට දේ කර්මාන්තයේ නගා සිටුවීමට ඉලක්කගත වැඩපිළිවෙලක අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙතට MP New Diamond නව බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඊයේ පසුවරු වන විට යලිත් වරක් හටගත් ගින්න මෙවනතෙක් මැඩපවත්වා නොමැති බව නාවික හමුදාව පවසනවා මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් අපකල විමසීමකදී එහි මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ නෞකාවේ ගින්න තරමක් දුරට පාලනය කර ඇති බවයි මේ අතර ගිනි ගනිමින් පවතින නෞකාව ශ්‍රී ලංකාවට නාවික සතුපුම් 28ක් තරම් ආසන්නයට යලිත් පැමිණ තිබෙනවා ඒ පවතින අධික සුළං තත්වය හේතුවෙන් කුවේටයේ සිට ඉන්දියාව බලා බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් ප්‍රවාහනය කරමින් සිටියදී නැගෙනහිර මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාව තුල ඊයේ පස්වරුවේ යලිත් ගින්නක් හටගත්තා. ඒ ගැඹුරු මුහුදේ පවතින අධික සුළං ප්‍රවාහය හා නෞකාවේ ලෝහ මත පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්දීය නාවික හමුදාව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය ඇතුළු පාර්ශ්වයන්ට අයත් නෞකා ගුවන් යානා හා ටග් යාත්‍රා යොදා ගනිමින් ගින්න පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිනි නිවීමේ කටයුතු සඳහා නෞකාදා 4ක් හා සැපයුම් රාජකාරී කටයුතු සඳහා තවත් නෞකා හා යාත්‍රා පහක් යොදවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. නිව් ඩයිමන්ඩ් නෞකාවේ ඊයේ රාත්‍රිය ඇති වූ ගින්න මෙවර විටත් පවතිනවා. නෞකාව මේ විනත ගොඩබිමට නාවික සතුන් 28ක් දුරින් ස්ථානගත වී පවතිනවා. ගිනි නිවීමේ රාජකාරිය තවමත් ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නෞකාවක් මේ වන විට එම කාර්යයෙන් ඉවත් වී සැපයුම් අවශ්‍යතාවයන් සඳහා තිරගුණාමලය පරාය දෙසට සමන් කරමින් තිබෙනවා. එසේම ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවේ යාත්‍රා හරහා ගුවනින් ජලය හා රසායනික ද්‍රව්‍ය ඉසීම තවදුරටත් සිදු කරමින් පවතින බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද දිනේදී අංක 3 බලගණයට අයත් නිරීක්ෂණ ගුවන් යාන උදෑසන සිටම නෞකාව ආශ්‍රිත ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබෙනවා. තවදුරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු MI-17 සහ Bell 212 වර්ගයේ ගුවන් යාන දෙකක් ගුවන් හමුදා අම්පාර කඳවුරේ ස්ථාන කරග ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉල්ලීම මත මෙම ගින්නට ජලය එසීමට හෝ රසායනික ද්‍රව්‍ය එසීමට සිදු වුවහොත් ඒ පිළිබඳ ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වන විටත් කටයුතු කර තිබෙනවා. අද දිනේ පුරාමටම නිරීක්ෂණ චාරිකා ක්‍රියාත්මක වන අතර මෙයින් ලැබෙන තොරතුරු ගුවන් හමුදා මූලස්ථානය, නාවික හමුදා මූලස්ථානය සහ අජාල අංශ වෙත ලබා දීමට ගුවන් හමුදාව බලාපොරොත්තු වෙනවා. මේ අතර MT New Diamond නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් සාගර පද්ධතියට හානි සිදු වී ඇද්ද යන්න සොයා බැලීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත ඉක්උද්දා පත් කෙරෙනු කමිටුවේ සමාජිකින් අද අලුයම 4ට පමණ හම්බන්තොට වරායෙන් අදාළ නෞකාව පිහිටි ස්ථානයේ බලා පිටත්ව ගොස් තිබෙනවා. අදාළ විශේෂඥ කණ්ඩායමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර නාරා ආයතනයේ විශේෂඥින් පිරිසක් හා රුහුණු විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක්ද ඇතුළත් නෞකාව පිළිබඳව තත්ත්වය සොයා බැලීම සඳහා විදේශයන්හි සිට පැමිණි සමාජිකින් 17 දෙනෙකුගෙන් යුත් විශේෂඥින් කණ්ඩායම් දෙකද ගිනිගත් අදාළ නෞකාව ආසන්නයේ නිරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා.
COVID-19 වෛරසය හමු වේ වසා දැමුණු දිවයිනේ සියලු පාසල් වල ප්‍රාථමික ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණා. මේ අතර COVID වෛරසය හමු වේ ජනතාව මීට වඩා අවධානයෙන් ක්‍රියා කළ යුතු බවයි යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය හමුවේ පසුගියදා වසා දැමුණු දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ මීට පෙර පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කෙරුණේ අධිර කිහිපයක් යටතේ. ඒ අනුව අද දින සිට සාමාන්‍ය පරිදි පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ වන අතර සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව එම කටයුතු සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මෙතර නාරාහෙන් පිට යුද හමුදා රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද නවීනතම උපකරණ වලින් සමන්විත PCR පරීක්ෂණාගාරය විවෘත කිරීම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ශ්‍රී ලංකා තුල මේ වන විට COVID-19 බැලුවොත් 241,000ක වගේ සංඛ්‍යාවක් PCR පරීක්ෂණ පසුගිය කාල පුරාට අපි කරලා තිබෙනවා. ඉදිරියටත් අපි මේ ආකාරයෙන්ම 1500ත් මේ 2500ත් අතර වූ පරාසය නැත්තම් දැන් ඒක 3000ට වැඩි වෙලා තියෙනවා මේකත් එක්ක මේ රජයේව පමණක් පෞද්ගල ශාස්ත්‍රය තව වෙනම තියෙනවා PCR පරීක්ෂණ කරමින් පවතිනවා. ඉතින් මෙහිදී වැදගත්කම තිබෙන්නේ දැන් COVID-19 ඊයේ දිනේ පමණක් ඉන්දියාවේ 90,000කට අධික සංඛ්‍යාවක් කොවිඩ් ආසාදනය වෙලා තිබෙනවා. ඉතින් අපේ අසල් වැසිම රට ඒ රටේ මෙවැනි තත්ත්වයක් තියද්දී ශ්‍රී ලංකාවේ අධිකරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ විසින්ගත් ක්‍රියාමාර්ග අනුව ලෝකේ කිසිම රටකට නොදැවෙන ආකාරයේ කොවිඩ් 19 පරාජය කිරීමට ශ්‍රී ලංකා තුල අපිට හැකියාව ලැබුණා. මේ හැකියාව ලැබුණේ විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයන් විසින් විනයක් ඇතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජය විසින් ලබා දෙන උපදෙස් අනුව ක්‍රියා කරමින් මාස දෙකක තුනක වගේ කාලයක් විශාල බොහෝ කැපකිරීම් කළා තමයි මේ තත්ත්වය උදා කරගත්තේ. ඉතින් අපි රටේ ජනතාවට දැන් යුතුයකමක් වෙනවා අසල්වැසි රටවල් වල තිබෙන තත්ත්වය ගැන සලකලා බලලා තවදුරටත් ලබා දුන් සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදිමින් කටයුතු කරන්න. ගත වූ පැය 24 තුළ මෙරටින් කිසිදු COVID-19 වෛරස් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. ඒ අනුව අද පෙරවරු වන විට මෙරට සමස්ත COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 3123ක් ලෙසයි. සමස්ත ආසාදිතයන් අතුරින් පුද්ගලයන් 2926 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 185ක්. ඊයේ දින තුල පමණක් මෙරට PCR පරීක්ෂණ 1625ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 241631ක්. අසල් වෙසේ ඉන්දියාව තුල අසීමිත ලෙස කොවිඩ් රෝගීන් ඉහළ යාම මෙන්ම ඇතැම් විට සමාජය තුල රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් සිටිය හැකි බැවින් දැඩි අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. කොවිඩ් පටන් අරගෙන දැන් මාස 9ක් ගිහිලා තියෙනවා. මේ මාස 9 ඇතුළත වෙච්ච මරණ වගේ තුන් ගුණයක් මරණ ඉදිරි මාස 3 ඇතුළත සිද්ධ වෙයි කියලා මේ ඇමරිකන් විශ්වවිද්‍යාලයේ පුරෝකථනය කරනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මිලියන 0.9ක් තියෙන මරණ ගාන මිලියන 2.8ක් දක්වා වැඩි වෙයි කියලා. විශේෂයෙන්ම රටක් විදියට අපි කොවිඩ් සම්බන්ධයෙන් නිරන්තර සෙවිල්ලෙන් ඉන්න ඕන කියන පණිවිඩය අපි දෙනවා. විශේෂයෙන්ම ප්‍රාථමික ශ්‍රේණියේ පාසල් පවා ආරම්භ වෙනවා. අපි මූලික සිද්ධාන්ත තුනක් කිව්වා කොවිඩ් වලින් බේරෙන්න. පළවෙනි එක තමයි අපි කිව්වේ පුද්ගල දුරස්ථභාවයේ මීටරේ දුර තියාගන්න කිව්වා. නිවැරදි විදියට අත්සෝදන්න කියලා කිව්වා. මුවාවරණයක් නිවැරදි විදියට පාවිච්චි කරන්න කියලා කිව්වා. ඒතකොට දැන් අලුතෙන් පාසල් ආරම්භ වීමත් එක්ක
මීටරේ දුර කියන එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් එනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ට සහ අධ්‍යාපන බලධාරීන්ට කියනවා අඩුම ගාන මේ ඉතුරු වෙන දෙක සම්බන්ධයෙන් වෙනදටත් වඩා දැන් මේ රෝගීන් නැහැයි කියලා නොසලකාရင် නැතුව වෙනදටත් වඩා සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම අපි දන්නවා හැම පාසලකම රුපියල් 10 ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා අත්සෝදන තැන් හැදුවා. මම අහනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරුණාකරලා මේ පිළිබඳ සමාලෝචනයක නිරත වෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන මේ සම්බන්ධ අධීක්ෂණය කරන්න කීයක පාසල් මේ වෙනකොට අත්සෝදනය ක්‍රියාත්මක ටැප් ටික තියෙනවා සමහර ටැප් වැඩ කරන්නේ මේ තත්ත්වය වෙනස් විය යුතු හැකි හැම අවස්ථාවකදීම අඩුම ගානේ මාසික පාවිච්චි කරන එක ධෛර්යමත් කිරීම ඉතා වැදගත් වෙනවා නමුත් තාමත් අපිට මග ඇරිච්ච රෝගීන් සමාජයේ ඉන්න පුළුවන් විශේෂයෙන්ම ඇසිම්ප්ටොමැටික් එහෙම නැත්නම් රෝග ලක්ෂණ නොපෙන්වන අය අපි අවට ඉන්න පුළුවන් ඒ නිසා කොහෙත්ම විශේෂයෙන් ඉන්දියාවේ තියෙන තර්ජනයත් එක්ක ඉන්දියාවේ අසාමාන්‍ය විදිහට දවසක රෝගීන් 90000කට එහා පැත්තේ යනකොට ඊහරා අපිට එන්න තියෙන අවදානම කිහිප ගුණයකින් වැඩි වෙලා තියෙනවා කලින්ට වඩා. රෝහල් පද්ධතියේ අපි අර මාර්තු මාසේ අප්‍රේල් මාසේ වෙනකොට තිබිච්ච සූදානම යම් මට්ටමකට ගිලිහි දාලා කියන ප්‍රශ්නේ අපිට එනවා. මොකද රෝගීන් එන්නේ නැති හින්දා සමහර ඒ හදපු ඒකක දැන් අක්‍රිය වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් විශේෂ සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු කරන ගොඩක් ඒවා තාක්ෂණික තීන්දුව తీරන. දැන් ගුවන් තොටුපළ විවෘත කිරීම ඒ වගේ දේවල් තාක්ෂණික තීන්දුව తీරන. ඒ සම්බන්ධයෙන් තාක්ෂණික තීන්දුව తీරන ගන්න කමිටුව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශ තාක්ෂණික කමිටුව. දැන් මාස දෙකකින් රැස් වෙලා නැහැ. මේ කාරණා සම්බන්ධයෙන් ගැඹුරෙන් හිතලා හරි තාක්ෂණික තීන්දුව తీන රට ඉදිරිපත් කරන්න. අනිත් පැත්තෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියනවා තව අවුරුදු දෙකක්වත් අපිට කොවිඩ් එක ජීවත් වෙන්න වෙයි කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරයි කියලා. හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ. හිස්බුල්ලා අද දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ වෙත පැමිණ තිබෙනවා. ඒ කොමිසම විසින් සිදු කරන ලද දැනුම් දීමකට අනුවයි. මේ අතර රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා යන මහත්වරුන්ද අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ වෙත පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසමට අද දිනේදී ප්‍රකාශ ලබා දීමට සාක්ෂිකරුවන් රැසක් ඇඳවා තිබෙනවා. මේ වෙන විට අදාළ සාක්ෂි විමසීම සඳහා එහි පොලිස් විමර්ශන අංශයට හිටපු අමාත්‍ය මංගල සමරවීර අමාත්‍ය දිරුම් අමුණුගම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ගෙන් මේ වෙන විටත් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සාක්ෂිකරුවන් පෙරවරු 9:30ත් පෙරවරු 10ත් අතර කාලය තුල කොමිසමට පැමිණි අතර ප්‍රශ්න කිරීම සිදුවන්නේ වෙන වෙනම කාමර තුල බවටයි තොරතුරු වාර්තා වන්නේ. පාස්කු පාස්කු ඔව් මොනවගේ කාරණයක් සම්බන්ධද දන්නේ මම කියන්න නැගෙන පොත. ඒ කියන්නේ ප්‍රහාරය පිළිබඳව යමක් ඔබතුමා අතර ප්‍රකාශයක්ද නැත්නම් වෙන එහෙම පරිසම්බන්ධයක් නැහැ කිසිම දැනීමක් නැද්ද නිකන් පැවිනෙන්න පමණයිද කියලා තියෙන්නේ පැවිනෙන්න පමණයි කොහොමද මේක මේ ළඟදීම මෙතන කාමරයක් ඉල්ල ගන්නවද ඒ කියන්නේ මේ පදිංචි වෙලාම ඉන්න පදිංචි වෙලාම ඉන්න ඕනේ නැත්නම් උදේ හවස එන්න ගියාම ඈ ඔබතුමා දෙතරම් සාක්ෂි දෙන්න තියනවද මොකද දේශපාලන හිරිහැර මේකට කියන්නේ ඒකද මීට අමතරව සිවනේසතුරේ චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලයන් දේශපාලන පරිගැනීම් සොයා බලන කොමිසමට පැමිණ ඇති අතර බන්ධනාගාර ගතව සිටින ඔහු බන්ධනාගාර නිලධාරීන් සමග කොමිසමට පැමිණ තිබෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන කොමිසම වෙත අද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහත්වරුන් සාක්ෂි ලබා දීම සඳහා පැමිණ තිබෙනවා. අපි දැන් සූදානම් විශේෂ පුවතක් වෙත අවධානය යොමු කරන්න. ගිනිගනිමින් පවතින MT New Diamond නෞකාවේ ඊයේ පස්වරුවේ සහ අද උදෑසන ලබාගත් නවතම දර්ශන වෙත යොමු වන්නටයි දැන් සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගින්නිවීම සඳහා රසායනික ද්‍රව්‍ය ගුවනේ සිට ඉසීමේ කටයුතු අද උදෑසන සිට යලිත් ආරම්භ කර තිබෙනවා.
MT New Diamond Naukave, Ginigani Metate Pilibandav, Navatum Turuturu, Abi Idri Protivikashi Tuludi, Palapurtuana Barapatula, Pasubamakata Lakbeti, Te Karmante Nagasi to Vima, Patikud Kipia Kosi, Siduvi to Bava, Janadipati Gotabe, Rajpakshamata, Abadharanaker, Sitinava, E. Janadipati Karyale, Pavatisaka Chavakata, Equimin. Samagam Vatu Pratisanskarna, Te Batu Ashrita, Bogavaka, Te Karmanta Shala, Nabikarni Ha, Te Apanayana Pravardhana, Rajya Amatyanshe, Idiri Salasum Pilibandava Usaka Chavak, Janadhipati Karyalaye Deepavathuna, E Janadhipati Gotabaya Rajapaksha Mahathage Pradhanathwayen, Barapatala Pasubayamakata Lakva Athi Te Karmantaya Naga Sitivima, Patikata Kihipayak Osse Sitivi Yutu Bava, Janadhipati Gotabaya Rajapaksha Mahatha Mehedi Avadharanaya Kara Sitiya. පාඩු ලැබන වතු නිරීක්ෂණය කර තේ අපනයනය සහ ආදායම නැංවීමට දිගු මධ්‍ය සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයයි ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙන අතර කර්මාන්තයේ බිඳ වැටීමට හේතු වූ සාධක හඳුනාගෙන ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකාත්තේ සඳහා තිබූ ඉහළ ඉල්ලුම නැවත අත්කර ගැනීම ඉලක්කය විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ ප්‍රධාන වතු සමාගම් විසින් 10ක් අක්‍රියව ඇති අතර කුඩා තේ වතු ඉහළ නිෂ්පාදනයක් අත්කර ගන්නා විට වතු සමාගම් වල නිෂ්පාදන ධාරිතාව සීක්‍රේන් පහත වැටි ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණා පාඩු ලැබීමට සහ අකර්මණ්‍යයට හේතු කෙටි කලකදී හඳුනාගෙන ස්ථිර විසඳුම් දෙන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ පාඩු ලබන වතු සමාගම් නියාමන ව්‍යාපෘතියක් ලෙස කුඩා තේ වතු හිමියන්ට පවරා සක්‍රියත්වයට පත් කිරීමටද තීරණය කෙරුණා කොවිඩ් වසංගතයේ හමුවේ ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේදී රජයේගත් තීරණ හේතුවෙන් 421,000කට ආසන්න කුඩා තේවතු හිමියන් ආරක්ෂා වූ බව පැවසූ කුඩා තේවතු නියෝජිතයෝ ඒ පිළිබඳව ජනාධිපතිවරයාට ප්‍රශංසාපද පළ කළා. ආරක්ෂක අංශ විසින් සිදු කළ වැටලීමකදී 18,000ක පමණ වූ තහනම් මත්පිටි තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අතරංගුවටගෙන තිබෙනවා. දහාට දහසක් පමණ වූ තහනම් මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 3 දෙනෙක් මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පෙති සියල්ල අති මාත්‍රාවෙන් යුත් වේදනානාශක වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 38කට වඩා වැඩි බවයි පොලිසිය සඳහන් කළේ. එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.